සපුගස්කන්ද තාවකාලික වසා දැමීමත් එක්ක ඔබතුමා මුල් අවස්ථාවේ කිව්වා අපිට ඇතිතරම් භූමිතෙල් තොග මේ වෙද්දි තියෙනවා කියලා. මේ වෙද්දි තත්වය ඒකද? එහෙම මම ඔබ ওই ප්‍රශ්නේ බලන නිසා මම අපිට තියෙනවා අපේ පරිගණකෙන් නිකුත් කරනවා අපිට පැහැදිලි කරන්න අපේ තියෙන එක එක වර්ගයේ තොග ටික බෙදනවා පසුගිය දවස් 7 ඒ ඉන්ධන වර්ගයේ තිබ්බ ඉල්ලුමේ දෛනික සාමාන්‍ය දවස් 7 දෛනික සාමාන්‍ය බෙදනවා පවතින තොගය. ඒතර එනවා දවස දවස් කීයකට පවතින තොගය ප්‍රමාණවත්ද කියලා. මම දැන් බැලුවා දින 23කට ප්‍රමාණවත් තොග තිබෙනවා. එමෙතුම ඇයි එහෙනම් මේ පෝලිං මේ මේ කෘතිමව ඇතිකරන්නේ වනේ මේ මාධ්‍ය අපි මුණ බලලා තියෙනවා දෙවැන්ත ප්‍රශ්නයක් කලින්. ඒ තමයි අපිට රුපියල් 90ක් විතර පිරිවැය තියෙන කාලේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා ආයතනයට අපේ භාණ්ඩාගාරයෙන් අර භූමි තෙල් මිල වැඩි වෙලා උද්ඝෝෂණ කරලා දීවරයක් වෙඩි කාලා මිය ගියේ අන්න ඒ කාලේ ඉල්ලීමක් කරා දීවරයට රුපියල් 70ට දෙන්න භූමි තෙල් ලීටරය අපි අනිතයි රුපියල් 26 සානාධාරයක් විදියට දෙන්න භූමි තෙල් අලෙවි අනු දීවරයට නේ ඒතර ඔක්කොටම දෙන්න වෙනවා දීවර ඉලක්ක කරගෙන නෙවෙයි සානාධාර දෙන්නේ තෙල් සංස්ථාවට රුපියල් 26 දෙන්නම් කියලා ඉතින් අර තවත් එක් පොරොන්දුවක් පමණයි භාණ්ඩාගාරයේ ඒ මුදල කවදාකවත් දුන්නේ නැහැ. අපි දෙවන් තලාභයක් ලැබුණා. මේ වෙන විට භූමි තෙල් ලීටරයක් අපිට හදන්න රුපියල් 120ක් පිරිවැය වෙනවා. අපි දෙපාරක් විල වැඩි කරලා 70 77 කරලා දැන් 80 කරා. ඒත් 80 බල්දි සෑම ලීටරයකම රුපියල් 23ක් පාඩුයි. අර දවසට රුපියල් මිලියන මේ සභාවතුමා රුපියල් මිලියන 23ක්ද දවසට පාවිච්චි කරේ 23ක් විතර. මාසෙක 300ක්. එතකොට මේ දෙවන්ත අලාභය අපිට දරා ගන්න අපි ලෑස්තියි හරි භාණ්ඩාගාරය සල්ලි දෙන්නේ නැත්නම් අපි හරි දරන්නම් දීවර ජනතාවය දිලිඳු ජනතාවක් වෙනුයි. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ වෙනත් කට්ටියක් දැන් භූමි තෙල් වලට ඇවිල්ලා. ඩීසල් ලීටරයක් රුපියල් 121යි භූමි තෙල් ලීටරේ රුපියල් 87යි. බස් හිමියෝ දැන් කල්පනා කරනවා බස් එක ඩීසල් වෙනුවට භූමි තෙල් ගහලා එන්ජිම ඒතර සවුත් වෙනවා. අවුරුදු 5කට පස්සේ එන්ජිම වෙනුවට අලුත් එන්ජිමක් තියෙන එක ලාභයි. ඩීසල් වලින් බස් එක දුවනට වඩා. ඒතර දැන් ගැමුණු ජයරත්න මැතිතුමා මෑතකදී කිව්වා බස් රථවලින් 125ක් අද දුවන්නේ ඩීසල් වලින් නෙවෙයි භූමි තෙල් වලින් කියලා. ඒතර අර සහන මිලට එයාටත් දෙන්න වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් පෞගේ කාලේ ගෑස් පිපිරීමේ ප්‍රශ්නේ නිසා භූමි තෙල් උදුන් වලට මාරු වීමක් ගෘහණියන්ගේ දකින්න ලැබෙනවා. දැන් අපිට මේ හැමෝටම සහන මිලට දෙන්න හේතුව අපි කැමැති දෙන්න අපි ලංකාවේ වැඩිම අලාභ විදින ආයතනේ. මේ අවුරුද්දේ මම දැන් ගිය අවුරුද්දේ රුපියල් බිලියන 77කට වැඩි අලාභයක් අපි විඳලා තියෙනවා. ඒතො බිලියන කියන්නේ මිලියන 1000ක් නේ. ඒතොර මිලියන 77000ක්. එතකොට අපිට සිද්ධ වෙලා තියෙන අර ලොකු මේ ලොකු ප්‍රමාණයක් ඉල්ලුම තියෙන නිසා අර දීවරයන් විතරක් ඉලක්ක කරගෙන කෑන් වලට සලාක ක්‍රමයට ලබා දෙන්නේ. මේ සලාක ක්‍රමයට ලබා දෙන්න නිසා තමයි දිගු පෝලිං දකින්න ලැබෙන්නේ. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන් එකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.